බුදු අයියේ අපි ඉවරයි. වාසනා ඉවරටම ඉවරයි. අම්මෝ චාමර ඉවරට ඉවරයි මේ සැරේ. බුදු අම්මෝ මම නම් ඉවරට ඉවරයි දැන්. මේ වගේ දේවල් ඔයා මේ පහුගිය දවස්වල නිතරම අහපු දෙයක් නේ. නිතරම අහුවා මේ මේ බුදු අයියේ අපි ඉවරයි. කොහොමද මේ වගේ දේවල් ඉංග්‍රීසි වලින් කියන්නේ? done for. මේ වචන දිහා බලන්න. done for. done කියන්නේ ඔයා කොහොමද දන්නවා? do. do කියන එකේ past tense එක did. past participle එක done. අපිට done කියන එක ඕන නම් සමහර වෙලාවට adjective එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාවේ අතීත කෘතාන්තය. done කියන එක. දැන් මෙතෙන්දි විශේෂ කරනවා, කළා, කරලා තියෙනවා. ඉවරයි කියන අපි හරගෙන done ඉවරද? done හාන්. ඒ වගේ. done for ඉවරයි. අපි ඉවරයි. my darling brother we are done for. be verb එක අපි තෙත්ති ගන්න. be verb එක දාන්න. අපි MSI එකක් දාලා අපිට භාවිතා කරන්න පුළුවන්. she is done. ඇයි ඉවරයි? they are done for. she is done for. she is done for. they are done for. i am done for. cousin is done for. අපෝ cousin ඉවරයි මිසෙ. මම නම් ඉවරටි ඉවරයි. ඒක අර බුදු අයියේ කියන පාට් එක අපි කොහොමද ගන්නෙ? my darling brother. my darling brother we are done for. බුදු අයියේ අපි ඉවරයි. මේ වගේ ප්‍රැක්ටිස් කරන්න. මේ done for ඉවරයි, කම්බුතුයි, done for